नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। अभी सक्काय दित्तिय දුරුකර ගැනීම පිණිස පුජ්‍යල භාවයේ දුරුකර ගැනීම පිණිස තමයි ධර්මය ඇසුරු කරගෙන චතුරාර්ය සත්‍ය මූලික කරගෙන කටයුතු කරගෙන යන්නේ. අපි කල්පනා කළොතින් පුජ්‍යලේක ජීවත් වෙන බවට තියෙන හැඟීමත් එක්ක තමයි අපිට මුළු මහත් ලෝකේකම ගනුදෙනුව තියෙන්නේ. ඒ ඉතපු දැනට ඉන්න පුජ්‍යලයා, එහෙම නැත්නම් කාලයක් තිස්සේ ජීවත් වෙමින් ආපු වර්තමානයේ ජීවත් වෙන පුජ්‍යලයා, අනාගතයට ජීවත් වෙන්න බලාපොරොත්තු පවත්වන පුජ්‍යලයා ඇසුරු කරගෙන තමයි අපිට මුළු මහත් ලෝකෙම ගොඩනැගෙන්නේ. මුළු මහත් ලෝකෙම සමුදී වෙන්නේ. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන, ඒ නිසායි අපිට මේ ධර්මයේ මුලින්ම සංයෝජන තුන තුල සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසී කියන තුන් සංයෝජනයන් දර්ශනීයම් ප්‍රහීන වෙන සංයෝජන විදිහට පෙන්වලා දීලා තියෙනවා. එතකොට මුලින්ම අපිට තියෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න ප්‍රතිපදාවක් දර්ශනයක්. මොකද මේ පුජ්‍යලයා කියන හැඟීම මත පදනම් වෙලා තමයි සමස්ත ලෝකේම සමුදී වෙලා ලෝකේ සමග ගනුදෙනු තියෙන්නේ. මොකද ලෝකේ හම් වෙන්නේ මට, ලෝකයේ සමග ගනුදෙනු කරන්නේ මම. මේ මම වෙමි කියන, මගේ වෙමි කියන හැඟීම තුල තමයි සියලු ක්ලේශ ධර්මයන් වලට යටපත් වෙන්නේ. එතකොට අපි හිතන්න ඕන සක්කාය දිට්ඨිය දුරු කරවන ප්‍රතිපදාවකින් තොරව, පුජ්‍යල භාවය දුරු කරන ප්‍රතිපදාවකින් තොරව කවදාකවත් බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. ක්ලේශ ධර්මයන් අපිට සිඳින්න පුළුවන් කමක් නැහැ. දිට්ටි වග්ගයට අදාළව සූත්‍ර කීපයක්ම තියෙන. මේ සූත්‍ර හැම එකකින්ම විස්තර කරන්නේ මමත්වය ගොඩනැගෙන විදිහ, සංයෝජන ධර්ම ගොඩනැගෙන විදිහ. අපිට මේ දිට්ටි වග්‍රයට අදාළ අජ්ජත් සූත්‍රය, ඒතන් මම සූත්‍රය, සෝවත්තා සූත්‍රය, නෝචේ මේ සියා සූත්‍රය, සක්කාය දිට්ටි සූත්‍රය, අත්තානු දිට්ටි සූත්‍රය, මේ වගේ අපිට කතා කරන හැම සූත්‍රයක්ම තුල විග්‍රහ වෙන්නේ පුජ්‍යලයා සකස් වෙන්නේ කොහොමද, ලෝකය සකස් වෙන්නේ කොහොමද කියන කාරණාව. අජ්ජත් සූත්‍රයෙන් පැහැදිලි කරනවා මේ ලෝකය එහෙම නැත්තම් කොයි විදිහටද සුව දුක් වේදනාවන් උපදින්නේ කියලා. එහෙම නැත්තම් කුමක් ඇතිකල්හිද තමා තුළ සුවයක් හෝ දුකක් උපදින්නේ. දැන් අපිට ලෝකී විදිහට විඳින්න තියෙන්නේ සුව දුක් උපේක්ෂානේ. එතකොට කුමක් ඇතිකල්හිද මේ සැපේ දුක කියන දෙක ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් වික්ෂුන් වහන්සේලා විමර්ශනය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි, රූපේ ඇතිකල්හිම රූපේ නිසා තමා තුළ සුව දුක් උපදී. වේදනාව ඇතිකල්හිම
වේදනාව නිසා තමා තුළ සුවදුක් උපදී. සංඥාව ඇතිකල්හිම සංඥාව නිසා තමා තුළ සුවදුක් උපදී. සංකාර ඇතිකල්හිම සංකාර නිසා තමා තුළ සුවදුක් උපදී. විඥානේ ඇතිකල්හිම විඥානේ නිසා තමා තුළ සුවදුක් උපදී. එතකොට මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ නිසා තමයි පුජ්‍යල භාවයක් සකස් වෙලා ඒ ටික ඇසුරු කරගෙන තමයි අපිට සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් උපදිනවා නම් උපදින්නේ. එතකොට මේ තුල අපිට පෙන්නනවා ඒ රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ තියෙන අනිත්‍ය ස්වභාවයත් ඒ තියෙන දුක්ඛ ස්වභාවයත් ඒ තියෙන අනාත්ම ස්වභාවයත් විස්තර කරගත්තට පස්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකේ ඇත්ත දැනගෙන කොහොමද කටයුතු කරන්නේ කියන ආකාරය තමයි විස්තර කරලා දෙන්නේ. එතකොට අපි කල්පනා කරලා බැලුවොත්ින් අපිට මම ජීවත් වෙන බවට මම සුවදුක් වේදනා විඳින බවට මම තමයි මේ සියල්ල කරන්නේ මට තමයි මේ සියල්ල අත්දකින්නේ කියන භවට අපිට සියලු හැඟීම් පහළ වෙනවා නම් පහළ වෙන්නේ රූපේ ඇසුරු කරගෙන වේදනාව ඇසුරු කරගෙන සංඥාව ඇසුරු කරගෙන සංඛාරය ඇසුරු කරගෙන විඥානය ඇසුරු කරගෙන දැන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ඇසුරු කරගෙන කොයි විදිහටද පුජ්‍යල භාවයක් බිහි වෙන්නේ කොයි විදිහටද පුජ්‍යලයක නිර්මාණය වෙන්නේ එතකොට අපි කල්පනා කරගන්න ඕන මෙතන මේ පුජ්‍යලයක විදිහට සත්වයක විදිහට ආත්මයක් විදිහට අපිට තියෙන්නේ දුෂ්ටියක් එහෙම නැත්නම් අපිට තියෙන්නේ දැඩි ග්‍රහණයක් ඒ නිසා තමයි මේ සක්කාය කියලා කියන්නේම පංච උපාදානස්කන්ධයට නම සක්කාය දිට්ඨිය දුරු කරනවා කියලා කියන්නේම පංච උපාදානස්කන්ධයේ කිරෙහි තියෙන මේ පුජ්‍යල භාවයෙන් යුක්තව මම විසින බවට මම ඉන්න බවට මම වේදනාවන් විඳින බවට තියෙන දුෂ්ටිය දුරු කර ගැනීමම තමයි සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම කියලා කියන්නේ. අපි තේරුම් ගන්න ඕන සක්කාය දිට්ඨිය දුරු කර ගන්න ප්‍රතිපදාවකින් තොරව අපිට බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න ක්‍රමයක් නැහැ. අපිට ධර්ම අවබෝධය ලබන්න ක්‍රමයක් නැහැ. අපි එතනින් පරිබාහිරව කටයුතු කරන හැම මොහොතකම එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවකින් තොරව අපි කටයුතු කරනවා නම් ඒ අපි කටයුතු කරන්නේ අවිද්‍යාව තුළමයි. ඒ අපි කටයුතු කරන්නේ මුලාව තුළමයි. ඒ තුළ අපි කොයි ආකාරයෙන් කොයි විදිහට කටයුතු කළත් අප්‍රමාදී බවක් මිසක අපිට කවදාකවත් ධර්මයේ පැත්තට අවශ්‍ය කරන ගුණයක් වැඩින්නේ නැහැ. ඉතින් අපි මේක කොයි තරම් කිව්වත් අපි මේක කොයි තරම් ඇහුවත් අපිට වෙලා තියෙන්නේ අපිට මේකට තියෙන වීරිය අපිට මේ සඳහා තියෙන කැපවීම අපිට මේ සඳහා තියෙන උනන්දුව වහලා දාන නීවරණ ධර්මයන්ගින් මැඩගත් හිතත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. අපි නිතරම ඒ නීවරණයන්ට කොටු වෙනවා. එහෙම නැත්නම් ඒ නීවරණ ටික ඇති වෙන්නේ මමත්වේ මූලික කරගෙනම තමයි මම ආයනේ හරහම තමයි. ඉතින් ඒ මම රැකගන්න මාව සතුටටපත් කරගන්න මාව උලුප්ප ගන්න මාව උස්සලා තියාගන්න තමයි අපි ජීවිතේ එදිනදා කටයුතු කරන හැම මොහොතකම මොහොතක් මොහොතක් පාසාම ඒ මගේ පැවැත්ම තහවුරු කරන වැඩපිළිවෙලක් ඇතුළේ තමයි අපි කටයුතු කරගෙන යන්නේ.
ඉතින් ඒ නිසා මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්නවා කියන එක දන්නා බවක් තුලින් කරගන්න පුළුවන් කමක් නැහැ. මේකට අප්‍රමාණ වීර්යක් අවශ්‍ය කරනවා. අප්‍රමාණ ගුණයක් අවශ්‍ය කරනවා. ඒ නිසා අපි ජීවිතේ නිතරම ධර්මයේ පවා ඉගෙන ගන්න යනකොට ඉගෙන ගැනීම තියෙන්නේ දන්නා බවක් ඇති කරගන්න. ඒතොර ඒ දන්නා බව ඇති කර ගැනීම තුළ පවා මේ මමත්වයයි වැඩි. ඒ නිසා අපි මේ බුදු දහම තුළ මුලින්ම දන්නා බවකට පත්වෙනවා තමයි. හැබැයි ඒ දන්නා බව තුළ කොයිම මොහොතකවත් අතරමං විය යුතු නැහැ. හිර විය යුතු නැහැ, නතර විය යුතු නැහැ. මොකද ඒ දන්නා බව තුළ හිර වුණොත්, කොටු වුණොත්, නතර වුණොත් අපිට එතනින් එහාට ප්‍රතිපදාවක් මතුවෙන්නේ නැහැ සක්කාය දිට්ඨිය දුරු කරගන්න. දැන් අපි මෙහෙම කල්පනා කරලා බලමුකෝ. අපිට මේ වෙලාවේදී මේ ඔබ ඉදිරිපස තියෙන මේ ගල දකින්නකොට අපිට එන හැඟීම තමයි මේ ගල මීට ඉහත ඉඳලම තිබුණා. මේ ගල අපි ඇවිල්ලා වාඩි වෙනකොටත් තිබුණා. මේ ගල අපි මෙතනින් හිටගෙන ගියත් මේ භූමියෙන් ඉවත් වෙලා ගියත් මෙතන ගල තියෙනවා. එහෙම අපිට සිහිපත් වෙනකොට අපිට තියෙනවා මොකද්ද? ඊයේ මම හිටපු බවක්. මීට මොහොතකට පෙර මම හිටපු බවක්. ඇයි? මීට පෙර මේ ගල දැකලා තියෙන්නේ කවුද? මම දැකලා තියෙනවා. ඊට පස්සේ අනාගතයේ මෙතනින් මම යනවා නේද? එතකොට මම දැමුත් ඉන්නවා, මම අතීතෙත් හිටියා, මම අනාගතෙත් ඉන්නවා කියන සංඥාව තමයි අපි ලෝකේ ගනුදෙනු කරන ස්වභාවය. ඒ නිසා අපි දකින්න ඕන අපිට ලෝකේ විදිහට හම්බෙන හැම තැනම මේක විඥානයේ දැක්මක් මිසක් ප්‍රඥාවේ දැක්මක් නෙවෙයි. අපිට ලෝකයේ මුණගස්වන්නේ විඥාණය තුලින්මයි. ප්‍රඥාව තුලින් අපිට Nirodhe misak samudaye nivey pennanne. අපිට Nirodhe saakshaat karawala pennanawa nam pennanne ප්‍රඥාවෙන්. අපිට samudaye tula kotu karawuna nam kotu karanne විඥාණය. එනිසා අපි හොඳට මතක තියාගන්න ඕන මේ ලෝකයක් විදිහට අපි නිතරම දකින්නේ අඳුනගන්නේ විඥානික අත්දැකීම් ටිකක්. කෙනෙක් කොට හිතෙන්න පුළුවන් පංච උපාදානස්කන්ධයත් සලායතනත් කියන්නේ දෙකක් කියලා. හැබැයි එහෙම නෙවෙයි. පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙනම තමයි මේ සලායතන ගොඩ නැගෙන්නේ. අපි ඒක චුට්ටක් තෝරගන්න බලමු. අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කිව්වට පස්සේ අපි තේරුම් ගන්න ඕන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ දැන් මේ ගලම ගත්තොත් මෙතන තියෙන ගලමම විසින් දකින්වයි කියන තැන ක්‍රියාත්මක වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. තව විදිහකට කිව්වොත් මොකද්ද? ඇහත් රූපයත් චක්කු විඥාණයත් චක්කු විඥාණයෙන් දතියුතු ධර්මයක්. ඔය ටිකෙන් ක්‍රියාත්මක වෙලා තියෙන. එතකොට මේ ඇහැ රූප කියන ටික කොයි විදිහටද අපි හඳුනගන්නේ? දැන් ඇහැ රූප කියන තැන ඇත්තටම තියෙන්නෙම රූප කියන කොටසට තමයි මේ ඇහැ රූප කියන දෙකම අයිතියි. ඇහැ කියන්නේ ආධ්‍යාත්මික රූප, වර්ණ රූපය කියලා කියන්නේ බාහිර රූපය. තොර පංච උපාදානස්කන්ධේ රූප කොටසට තමයි මේ ආධ්‍යාත්මික රූපත් බාහිර රූපත් කියන දෙක ඇතුළත් වෙන්නේ. තොර වේදනා සංඥා සංඛාර, එහෙම නැත්නම් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර, මේ ටික නාම ධර්මතා ටික. එතකොට අපි දැන් හිතලා බලමුකෝ, මෙතන ගලක් තියෙනවා මම විසින් එක දකින්නවා මගේ ඇහෙන් කියලා දකින්න තැන. මේ දකින්න තැනදී අපි කල්පනා කරලා බැලුවොත්
දකින්නවාද ඇත්තටම දකින්නවා කියලා හිතෙනවාද? දැන් කල්පනා කරලා බලන්නකෝ දකින්නවා කියලා හිතක් නේ පහළ වෙන්නේ. එතකොට මේ දකින්නවා කියලා පහළ වෙන හිතට තමයි අපි කියන්නේ විඥාන කියලා. වෙන මොකටවත් නෙමෙයි. ඇයි? සිතට අරමුණු වෙන ස්වභාවයට අපි කියනවා විඥාන. සිතින් දැනගන්න ස්වභාවයට කියනවා විඥාන කියලා. එතකොට අපි කල්පනා කරලා ගත්තොතින් ඒ විඥාණය ඇසුරු කරගෙන එහෙම නැත්නම් ඒ සිත ඇසුරු කරගෙන තමයි අපි මේක දැනගත්තේ. අපි කල්පනා කළොතින් ගලක් පේනවයි කියලත් අපිට තියෙන්නේ මේ විඥාණය ඔස්සේ විච්ච මානසිකාරයක්. ඇහෙන් පේනවයි කියලා ගන්නෙත් මානසිකාරයක්. මට පේනවයි කියලා ගන්නෙත් මානසිකාරයක් මෙනෙහිවීමක් නිසිද්ධ වෙන්නේ. හැබැයි අපි කල්පනා කළොත් අපිට තේරෙනවා එහෙමනම් මේ සිත ඇසුරු කරගෙනම විඥානය ඇසුරු කරගෙනම තමයි එහෙමනම් අපිට එළියේ රූපයත් දකින මමත් කියන දෙපැත්ත හදලා දෙන්නේ. තව විදිහකට කිව්වොත් ඇහැ රූප කියන දෙපැත්තක් බිහි කළා පෙන්වන්නේ. ඇහැ කියන කාරණාවත් මානසිකාර වීමක් රූපේ කියන්නේ මානසිකාර වීමක්. දැන් අපි කල්පනා කළොතින් අපි මේ වර්තමාන මොහොතට ඉස්සෙල්ලා ඇවිල්ලා බලමු. මොකද මොහොතෙන් නික්මෙන්න නම් මොහොතේ ඇත්ත දකින්න ඕන. අපි චුට්ටක් අතීතය අමතක කළා දාමු පොඩ්ඩකට. අතීතය ගෙවිලා ඉවර නිසා අපේ සම්මතය පරිදි. අනාගතයත් අමතක කරමු, අනාගතය ඇවිල්ලා නැති නිසා. දැන් ඔබ ජීවත් වෙන්නේ මේ වෙලාවේ කොතනද? වර්තමානයේ. හැබැයි ඔබ කොයි වෙලාවෙ බැලුවත් ජීවත් වෙන්නේ කොතනද? අතීතයේද අනාගතයේද වර්තමානයේද? දැන් ඔබ අනාගතය ගැන හිතුවත් හිතන්නේ වර්තමානයේද නැද්ද? අතීතය ගැන හිතුවත් හිතන්නේ වර්තමාන. එහෙනම් ඇත්තම කතාව අපි මූලික මට්ටමින් බැලුවොත් අපි අතීතය ගැන හිතලා තියෙන්නේත් වර්තමානයේ තුල, අනාගතය ගැන හිතලා තියෙන්නේත් වර්තමානයේ තුල. එහෙනම් අපි අනාගත සිතුවිලි මැව්වත් අතීත සිතුවිලි මැව්වත් මේ දෙකම කරලා තියෙන්නේ වර්තමානයේ. හැබැයි අපිට වර්තමානයේ ඇත්තක් පිච්ච නිසා අතීතයත් ඇත්තක් වෙලා තියෙනවා. ඇයි? වර්තමානයේම තමයි ඔබ අතීතයේ බවට පත් කරගන්න. ତୋରେ අනාගතයත් මොකක් වෙනවද? වර්තමානයේ බවට පත් කරගන්නවද නැද්ද? වර්තමානයේ ඇත්තක් කියලා අනාගතේ මවලා අනාගතයත් වර්තමානයක් බවට පත් කරගන්නවා. එතකොට අපි කල්පනා කළොතින් වර්තමානයේ ඇත්ත අපිට දැකගන්න පුළුවන් වුණොතින් මේ වර්තමානයේ තියෙන යථාර්ථය දැක ගන්න පුළුවන් වුණොත් වර්තමානයේ කියන්නේ මොකටද? වර්තමානයේ මම ජීවත් වෙනවා කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? මෙන්න මේක අපි දැනගත්තොතින් අනාගතයක් අපිට නැති වෙලා යනවා. අපිට අතීතේකුත් නැති වෙලා යනවා. වර්තමානයේ ජීවත් වෙච්ච මම කියන ස්වභාවයමුත් නික්මෙන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා අපිට මේ වර්තමානය තුළ මේ ජීවත් වෙනවා කියන තැන ඇත්ත පොඩ්ඩක් විමසලා බලමු. ඇත්ත විමසලා බලමු. එතකොට අපිට හිතෙන්නේ මොකද්ද? මෙතන පෙන්වුවට පස්සේ පේනවයි කියනකොට අපිට හිතෙනවා අතීතයේ ඉඳලා අපි එකතු කරගත්ත, අපි මතක තියාගත්ත මතක සටහන් වලට අනුව තමයි මේ පෙනෙනවා කියන එක ගලක් පේනවයි කියලා අපි හිතන්නේ කියලා. එහෙමද නැද්ද? අපි පොඩි කාලේ ගලක් කියලා ඉගෙන ගත්තා. ඒක කළු පාට සුදු පාට කියලා ඉගෙන ගත්තා. ඒ නිසා මේ වෙලාවේ පේනකොට මේ ගල කියලා මට මතක් වෙන්නේ. ගල කියලා මට මෙනෙහි වෙන්නේ අතීතයේ මතකයක් ඇවිල්ලා තමයි. ඒ මතකකින් තමයි මම මේ ගල කියලා දැනගන්නේ කියලා අපිට හිතෙනවද නැද්ද? අපිට එහෙම හිතෙනවා. ඉතින් අපි ඉන්න මට්ටම අනුව ඒ හිතන එක සාධාරණයි. අපි ඉන්න ස්වභාවයත් එක්ක එහෙම හිතන එකේ වරදක් නැහැ. ඇයි? අතීතයේ අපිට
ඇත්තක් කියලායි දැනට තියෙන්නේ වර්තමානයේ ඇත්ත තාම පේන්නේ නැති හින්දා. ඒ නිසා අතීතයේ ගල කියලා ඉගෙනගත්ත මම ඉඳලා තියෙනවා. අතීතයේ කළු පාට සුදු පාට කියලා ඉගෙනගත්ත මම ඉඳලා තියෙනවා. ඒ හිටපු මම තමයි දැමුත් මේ ගල දැකලා ගල කියලා හඳුනාගන්නේ. දැන් මම මෙහෙම උපමාවක් කියන්නම් පුංචි උපමාවක්. අපි හිතමු මෙතනට දැන් ගේනවා ලොකු අයිස්ක්‍රීම් එකක්. මොකද්ද? අයිස්ක්‍රීම් එකක්. කොහොම එකක්ද? දැන් හිතමු අපි චොක්ලට් අයිස්ක්‍රීම් එකක් තියෙනවා මෙතන. පුංචි ළමයෙක් ඉන්නවා. පුංචි ළමයෙක් ඉන්නවා. දැන් මේ නොදරුවෙක්. අපි හිතමු අවුරුදු අවුරුද්දක්වත් නැහැ. මාස ගානක 6-4 නොතේරෙන නොදරුවෙක් ඉන්නවා. හැබැයි අවුරුදු 10ක විතර තව දරුවෙකුත් ඉන්නවා. දැන් ඒ අයිස්ක්‍රීම් එක දිහා බලලා අර නොදරුවද කෙලස් ඇති කරගන්නේ අර පුංචි දරුවද? නොදරුවද ඇති කරගන්නේ පුංචි දරුවද? පුංචි දරුවෝ. පුංචි දරුවද නොදරුවද? එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන අර 6-4 නොතේරෙන පුංචි දරුවට ඔතන අයිස්ක්‍රීම් එකක් හම්බ වෙනවද? හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. ඇයි? ඒ දරුවට මේක දැකලා මේ අයිස්ක්‍රීම් එකක් කියලා හිතක් පහළ වෙනවද? බලෙන්වත් පහල කරගන්න පුළුවන්ද? අපිට බලෙන්වත් පහල කරවල දෙන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් අපි තේරුම් ගන්නවා ඒ පුංචි දරුවට අයිස්ක්‍රීම් එකක් හම්බ වෙලාම තියනවද නැද්ද? හම්බ වෙලාම නැහැ. හැබැයි අර අවුරුදු 7-8 ළමයාට අයිස්ක්‍රීම් එක හම්බ වෙනවා. අයිස්ක්‍රීම් එකට කැමැත්ත ඇති කරගන්න පුළුවන් නේද? ඒ සියල්ල තියෙනවා. හැබැයි අපි කල්පනා කළොත් අර පුංචි දරුවට කවදාකවත් පුළුවන් කමක් නැහැ අයිස්ක්‍රීම් එකක් දකින්නවත්, අයිස්ක්‍රීම් එකක් ගැන හිතන්නවත්, අයිස්ක්‍රීම් එකකට කැමැත්තක් ඇති කරගන්නවත්. එතකොට අපිට මෙහෙම හිතෙනවද නැද්ද? අයිස්ක්‍රීම් එකක් ඒ දරුවට නැති වුණාට මොකක් හරි යමක් දකින්නවා කියලා. අයිස්ක්‍රීම් එක කියන වචනේ නැති වුණාට, අයිස්ක්‍රීම් එක කියලා ඒ දරුවා දන්නේ නැති වුණාට, ඒ දරුවා යමක් දකින්නවා කියලා අපිට නිකන් හිතෙන්නේ නැද්ද? අයිස්ක්‍රීම් එකක් කියලා දන්නේ නැති වුණාට යමක් දකින්නවා කියලා හිතනවනේ. ඇත්තටම අයිස්ක්‍රීම් එක දකින්නට වඩා එතන තියෙන ලොකුම අවිද්‍යාව තමයි ඔය යමක් දකින්නයි කියන එක. ඇයි ඒ? දැන් අපි ධර්ම අවබෝධය ලබනවායි කියලා අපි වචන ටික නැති කරලා වචන ටික අමතක කරාට අපිට ධර්ම අවබෝධය එන්නේ නැහැ. අයිස්ක්‍රීම් එක ලැබෙනවායි, අයිස්ක්‍රීම් එක හම්බෙච්ච නිසානේ අයිස්ක්‍රීම් එකට බැඳෙන්නේ නේද? ඒ නිසා අයිස්ක්‍රීම් එක කියන එක අපි අයින් කරලා යමක් කියන තැන ගත්තොත්. හැබැයි යමක් කියන එක මූලික කරගෙනමද නැද්ද අයිස්ක්‍රීම් කියන සංකල්පය ගොඩනගන්නේ? අර පුංචි නොදරුවට යමක් හම්බෙනවා කියන තැන ඉඳලාද නැද්ද පස්සේ කාලෙක හරි ලෝක සම්මතයෙන් අහලා දැනගෙන ඒක අයිස්ක්‍රීමයක් බවට පත් කරගන්නේ? එහෙනම් අයිස්ක්‍රීම් හම්බෙන තැන නෙවෙයි මේ අවිද්‍යාව පටන් ගන්න, යමක් හම්බ වෙන තැනින්ම මේ අවිද්‍යාව පටන් ගන්නවද නැද්ද? පටන් ගන්නවා. ඇයි? යමක් හම්බ වෙනවා කියනකොටම හම්බ වෙන කෙනා ඉන්නව නේද? යමක් හම්බ වෙනකොටම හම්බ වෙන කෙනා ඉන්නවා. දැන් එහෙමනම් මේ යමක් හම්බ වෙනවයි කියන තැන අපිට පුළුවන් නම් දකින්න කොයි විදිහටද? අර පුංචි දරුවගේ පැත්තෙන් ගත්තම පුංචි දරුවට අයිස්ක්‍රීම් එකක් හම්බ වෙලාම නැහැ.
ආයිස්ක්‍රීම් එකක් ඉපදිලාම නැහැනේ. ආයිස්ක්‍රීම් එකක් තිබිලාම නැහැනේ. ආයිස්ක්‍රීම් එකක් උපද්දවන්නත් බෑනේ. අන්න ඒ වගේ තැනකින් අපිට පුළුවන් නම් මේ යමක් පේනවයි කියන එක දකින්න කොහොම වෙයිද? යමක් පේනවයි කියන එක ඒ වගේ තැනකින් දකින්න පුළුවන් වුණොත් අපිට මොකක් වෙනවද? අපිට යමක් තිබිලම නැති තැනක් ගැන අවබෝධ කරගන්න පුළුවන්. යමක් හම් වෙන්නේම නැති තැනක් ගැන නුවණක් උපදව ගන්න පුළුවන් වෙනවා. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තිබිලම නැහැ. යමක් තිබිලම නැති තැනක් මොකටද අපිට? ඇයි ඒ? තියෙන දෙයට බැඳෙන්නේ නැතුව ඉන්න එක තමයි කරගන්න ඕන. එහෙම නැත්තම් මේ හේතුඵල කියන්නේ හටගෙන නැති වෙන එක. මේ වගේ අපිට විවිධ විදිහට අදහස් එන්න පුළුවන්. හැඟීම් එන්න පුළුවන්. හැබැයි අපි තෝරගන්න ඕන මොහොතකට හරි සලායතනයක් සමුදේ වුණොතින් නිකන් සමුදේ වෙන්න පුළුවන්ද? අවිද්‍යාව ඕනමද? අවිද්‍යාව ඕනමයි. මොහොතකට හරි රූපය හම්බු වෙනවා නම් අවිද්‍යාව ඕනමයි. මොහොතකට හරි විඥානය ගොඩනැගෙනවා නම් අවිද්‍යාව ඕනමයි. අවිද්‍යාව එතනම. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ මොහොතක අවිද්‍යාව මොහොතක විද්‍යාව නෙවෙයි. බුදුදහම කියලා කියන්නේ හටගෙන නැති වෙන අතර දකින්න එකත්. ඉතින් හටගෙන නැති වෙන තැන මොකවත් නැහෙනේ. එහෙම දකින්න එකක්ද? එතකොට හටගෙන නැති වෙනකොට හටගෙන නැති වෙනකොට මොකක් වෙනවද? නැති වෙන දෙන හිස් බවක් තියෙනවා නේද? එතකොට සමහර විට අර්ථ දක්ව ගන්න පුළුවන් මේ වේගෙන් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා, හටගෙන නැති වෙනවා, හටගෙන නැති වෙනවා. ඔන්න ඔය නැති වෙන තැනට හිත තියුවොත් ඕක තමයි ෂණික නිරෝධය. ඒක තමයි ෂණික නිරෝධය කියලා අපිට හිතෙනවා. හැබැයි එහෙම එකක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්නන්නේ. නිරෝධය කියලා කියන්නේ ඇත්තටම උදා නොවිච්ච ස්වභාවයක්. එහෙම නැතුව නිරෝධය කියලා කියන්නේ තිබුණු එකක නැතිවීමක් නෙවෙයි. තිබුණු එකක නැතිවීමක් නෙවෙයි. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන පටිච්ච සමුප්පාදය තුළ තිබුණු එකක් ගැන කියන්නේ නැහැ. පරිසමුප්පාදය තුළ තිබුණු එකක් ගැන කියන්නේ නැහැ. කොහොමද පෙන්වන්නේ? අහුත්වා සම්බූතං පෙර නොතිබීමයි හටගන්නේ. හුත්වාන භවිස්සතිති. මොකද්ද මේ කියන්නේ? පෙර නොතිබීම හටගන්නවා. කොහොමද හටගන්නේ? හේතු ප්‍රත්‍යයෙන්. ඒ හේතු නැති වෙනකොට මොකක් වෙනවද? ඉතිරි නැතුව නිරෝධ වෙනවා. එතකොට හේතු නැති වෙනකොට කියනකොට මොකද්ද මේකට මූල හේතු? අවිද්‍යාවද නැද්ද? අවිද්‍යාව. කොහෙන් බැලුවත් සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණයන්ට හේතුව අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව නැති තැනක එක මොහොතකටවත් ශේෂයක්වත් ඉතුරු වෙන්න බෑ. ශේෂයක්වත් ඉතිරි නැතුවයි නිරෝධ වෙන්නේ. අවිද්‍යා යත්තේ වාසේස විරාග නිරෝධෝ සංකාර නිරෝධ. එහෙමනම් අපි ශේෂයක් ඉතිරි නැතුව නිරෝධ වෙනවා නම් මෙන්න මේ නිරෝධ වෙන්නේ අවිද්‍යාව ශේෂයක්වත් ඉතිරි නැතුව නිරෝධ වෙන තැනක. අවිද්‍යාව නැති කල්හි අපිට පටිච්චසමුප්පාදයේ සමුදයක් ගැන කතා කරන්න. එහෙනම් පටිච්චසමුප්පාදයේ නිරෝධය කියලා කියන්නේ තිබුණු සංඛාරේ නැති වෙන එකද? තිබුණු සංඛාරේ නැති වෙන එකද? තිබුණු විඥාණය නැති වෙන එකද? නැහැ. ඇත්තටම අවිද්‍යාව කියන්නේ දෘෂ්ටියක්. අවිද්‍යාව කියන්නේ දෘෂ්ටියක්, දෘෂ්ටි ග්‍රහණයක්. මෙන්න මේ දෘෂ්ටිය නැති වුණා කියලා කියන්නේ ඒ අවිද්‍යාසහගත දෘෂ්ටියෙන් ගොඩනැගිච්ච සංඛාර විඥාන නාම රූප සලායතන විඥාන සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ටික මොකක් වෙනවද? නිරෝධ වෙනවා. ඒ ටිකේ නොහට ගැනීම තියෙන. ඇයි? අර දෘෂ්ටියෙන් බලනකොට, ඒ දෘෂ්ටියෙන් දකිනකොට තමයි මේක ගොඩ නැගෙන්නේ. පටිසම්පාදේ සමුදී වෙන්නේ.
ඒ දෘෂ්ටිය බිඳෙනකොට මොකක් වෙනවද? පටිසම්පාදි නිරෝධයේ මිසක් ඇති වෙලා නැතිවීමක් ගැන කතා කරන්නේ. මොහතකට ඇති වුණොත් ඒ මොහත අවිද්‍යාව. නැති වුණොත් ඒ කතා කරන්නේ අවිද්‍යාවමයි. ඇති එකක නැතිවීමක් ගැනයි එතනින් අදහස් කරන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපිට අනාගතයේ ගැන හීන මෙව්වත් වර්තමානයේ නම් ඒක මවන්න. අතීතයේ ගැන හීන මෙව්වත් ඒක වර්තමානයේ නම් මවන්න. අතීතයේ කියන එක භුක්ති විඳේ වර්තමානයේද නැද්ද? තොර අනාගතයේ කියන එක භුක්ති විඳින්නේ දැන්. ඔබ කල්පනා කරන්න ගෙවූ අතීතයේ ඔක්කොම වින්දානම් වින්දේ අතීතයක් තිබ්බා කියන තැනින් බැලුවොත් වර්තමානයක් තුලද නැද්ද? දැන් ඔබට උදෑසන මොහොත විඳේ වර්තමානයේද නැද්ද? ඒක විඳින මොහොත වර්තමානයේ වෙලාද නැද්ද විඳේ? දැන් ඔබ ඉපදිච්ච දවස විඳේ වර්තමානයේ. එතකොට ඔබ අනාගතයේ අවුරුදු 5කට පස්සේ විඳින්නේ වර්තමානයේද නැද්ද? එහෙනම් අතීතේ හෝ වේවා අනාගතේ හෝ වේවා විඳින්නේ වර්තමානයේ තුලද නැද්ද? මම මේ විඳින්නෙක් ඉන්නවා කියන තැනින් ගත්තම තියෙන සංසිද්ධිය පැහැදිලි කළේ. එතකොට අපිට තේරෙනවා අපිට එහෙමනම් මේ යථාර්ථය දකින්නවා නම් දකින්න තියෙන්නේ වර්තමානයේමද නැද්ද? වර්තමාන. දැන් මේ වර්තමානයේදී අපිට මේ යථාර්ථය දකින්න බැරිව අපි විවිධ සංකල්ප, දෘෂ්ටි, උපකල්පන, නිගමන මත කිඳා බහැලා තියෙනවා. ඒ නිසා අපිට මේ ඇත්ත පේන්නේ නැති වෙලා තියෙනවා. ඇයි? අපි කිඳා බහැපු දෘෂ්ටියටමයි යන්නේ. කිඳා බහැපු නිගමනයටමයි යන්නේ. ඒ මතමයි අපි තීරණය ගන්න. ඒ නිසා අපිට වර්තමානයේ ඇත්ත පේන්නේ නැහැ. ඇත්ත වැහිලා තියෙනවා. දැන් ඒ නිසා ඔබ මේ සියලු දෘෂ්ටි මොහතකට අයින් කරන්න කියලා වචනේ කිව්වට අයින් වෙන්නේ නැති හින්දා තමයි මම අර නිතරම කියන්නේ මොකද්ද? ඔබේ සියලු මතකය මේ වෙලාවේ නැති වුණා කියලා හිතන්න කියලා මම ඔය කියන්නේ. ඇයි? මේ වෙලාව ඔබේ සියලු මතකය මැකුණා කියන තැනට අදහස ගන්න කියලා ඇයි මම මේ කියන්නේ? ඔබේ දෘෂ්ටි ටික අයින් කරලා බලන්න කිව්වට එහෙම බැලෙන්නේ නැති හින්දා ඔබේ දියලු දෘෂ්ටි වලින් පොඩ්ඩක් බැහැරට වෙලා මේක පොඩ්ඩක් හිතන්නේ කිව්වට ඒක එච්චර දැනින්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ අමතක කරන්න කිව්වම එක පාටම හරි අමතක කරලා බලමු කියලා මේක බලන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ ඔක්කොම මැකුණා කියලා හිතන්නේ කියලා. මොකවත්ම නැහැ දැන්, කිසිම මතකයක් නැහැ. කිසිම මතකයක් නැතුව අපි දැන් බලනවා ගල දිහා කියලා කියන්නේ. ඉතින් කියන්න දැන් මට ක්‍රමයක් නැහැ. දැන් බලනවා මේ පැත්ත. ඒ බලනකොට දැන් මේ දැන් තමයි බලන්නේ අතීතේ මීට කලින් තිබුණු මොහොතවල් ඔක්කොම දැන් මොකක් වෙලා තියෙන්නේ? ඔක්කොම මැකිලා. දැන් එහෙම මොහොතක් ගැන මතකයක් නැහැ. දැන් ඔන්න මේ ගල දිහා බලනවා. බලනකොට මොකක් හිතෙයිද? පළවෙනි බැලීම කියලා හිතන්න. ඔබ ලෝකෙ දිහා බලන පළවෙනිම බැලීම. දැන් මොකද්ද හිතෙන්නේ? මොකද්ද හිතෙන්නේ? මං කියන්නේ පළවෙනිම බැලීම ඔය. එතන දැන් මේ ලෝකෙට ඉපදිච්ච පළවෙනි මොහොත දැන් තමයි ඉපදුනේ. දැන් තමයි පළවෙනි දැකීම දකින්නේ. දැන් එතකොට අපිට හිතෙන් මොකද්ද කියලා හිතෙන්නේ නෑ. මොකක් හරි නම් පේනවා. ඔහොම හිතේ. හැබැයි මොකක්ම හරි පේනවා කියලා හිතක් ගොඩ නැගෙනවද? ඇයි? දැන් මෙහෙමයි, අපිට කියන්න බෑ. වචන නැති වුණාට, අකුරු නැති වුණාට, වචන නැති වුණාට, අකුරු නැති වුණාට. දැන් පුංචි දරුවෙකුට මුලින්ම ගත්තම දුර පේනවද ගොඩක්? දැන් අපේ නිකන් උපකල්පන වලින් මං අහන්නේ. ප්‍රතිචාර දක්වන්න කාලයක් යනවද නැද්ද?
දැන් මුලදී ගෙනල්ලා මොනා දැන් දැන් ඉපදිච්ච මේ දැන් ඉපදිච්ච දරුවෙක් උඩින් මොනා හෙල්ලුවත් වැඩක් තියනවද? ඒකට ප්‍රතිචාරයක් දක්වනවද? ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ. ඇයි ඒකට හේතුව? මොකද හේතුව? ඒ දරුවට අපි හිතුවට ඒ වෙනකොට ඇහැ ඉපදිලා නැහැ. රූපය දැන් අපි හිතන මට්ටමක ලෝකයක් ඒ දරුවට ඇසුරු වෙන්නේ නැහැ. අපි හිතන මට්ටමේ ලෝකයක් ඒ දරුවට ඇසුරු වෙන්නේ නැහැ. ඇයි? ඒ දරුවට ආකාර ලකුණු නිමිති උද්දේශයක් ගැන මානසිකාරයක් වෙන්නේ නැහැ. මානසිකාරයක් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපි කල්පනා කරලා ගත්තොත් පෙනීම කියන කාරණාවක් තියෙනවා. අපිට නැහැ කියන්න බෑ. හැබැයි ඒක පේනවයි කියලා දන්නේ නැහැ. යමක් පේනව කෙනෙකුට කියලා හැඟීමක් මතු කරන්නේ නැහැ. යමක් පේනව කෙනෙකුට කියලා හැඟීමක් මතු කරන්නේ නැහැ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන යමක් කෙනෙකුට පේනවයි කියලා හැඟීමක් නැහැ කියලා කියන්නේ දැන් එතනදී අපි අහලා තියෙනවානේ අරූප ලෝකික ස්වභාවය මොන වගේද? අරූප ලෝකික ස්වභාවය සිතින් සිත ඇති බවනේ දැනගන්නේ. සිතින් සිත ඇති බවනේ. එතකොට ඒ දරුවට පවා එන හැඟීම තමයි ඒ මොහොත ගත්තොතින් ඒ වර්තමානයේ පළවෙනි මොහොත ගත්තොතින් මොකක් වගේ හැඟීමක් දෙන්නේ? අර රූපේ පිළිබඳ ගනුදෙනු කරන්න තරම් ආකාරයක් ලකුණක් නිමිත්තක් නැහැ. එහෙම මානසිකාරයක් නැහැ. ඒ දරුවටත් ඒ පළවෙනි වතාවට සිතක් පහළ වෙනවා. සිතක් පහළ වෙනවා. හැබැයි ඒ සිතේ ආකාරයක් ලකුණක් නිමිත්තක් දිගක් පළලක් උසක් සීමාවක් මායිමක් නැහැ. ඇයි? තාම රූප සංඥාවක් නිමිති කරන්න අරමුණු කරන්න පුළුවන් කමක් නෑ. රූප සංඥාවක් නෑ. ඒ නිසා මම අරූප ලෝකෙ ස්වභාවයට ගිහිල්ලා බැලුවත් සක්කාය දිට්ඨිය දුරු කළා ද අරූප ලෝකෙ. හැබැයි අරූප ලෝකෙත් සිතට සිත අරමුණු වෙලාද නැද්ද? සිතට සිත අරමුණු වෙලා. ඒ කියන්නේ යමක් කෙනෙක් දැනගන්න බවට හැඟීමක් තියෙනවා. හැබැයි එතනදී රූපාකාරයක් දැනගන්න බවට හැඟීමක් නෑ. පුජ්‍යල හැඟීමක් තියෙනවා. මොකද පුජ්‍යල හැඟීමක් නැත්තම් මොනවා වෙලාද? ඉතින් පුජ්‍යල හැඟීමක් නැත්තම් ඉපදෙන්න විදිහක් නැහැ. පුජ්‍යල හැඟීමක් නැත්තම් ඉපදෙන්න විදිහක් නැහැ. අවිද්‍යාව දුරු වෙනවා. ඒ නිසා දැන් අපි කල්පනා කරගන්න ඕන ඔන්න මට මෙතනදි කියන්න ඕන උනේ එයාට හම් වෙලා තියෙන්නේ එයාගෙම හිතද නැද්ද? එයාගෙම හිත. දැන් එතකොට ටික ටික ආකාර ලකුණු නිමිති සංඥා ටික එන්නේ කොතනටද? ඒ හිතරමද නැද්ද? ඒ හිත හරහාමද නැද්ද දැනගන්න? එතකොට ටික 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 එයාගේ හිතෙන්ම ගොඩනගන ලෝකෙ තමයි එයා මේ අත්දැකීම් ලබන්නේ. දැන් අපි හිතනවනේ බාහිර ලෝකයක් තියෙනවා. ඒ තියෙන ලෝකෙට කෙනෙක් ඉපදුනා. ඒ තියෙන ලෝකෙ තමයි එයා ජීවත් වුණේ. හැබැයි එයාට මුලින්ම ලබන අත්දැකීම පවා එයා ලැබුවේ එයාගේ විඤ්ඤාණයේ අත්දැකීමද නැද්ද? එයාගේ මනසයි ධම්මයි ඇසුරු කරගෙන ගොඩනගපු ආකාරයද නැද්ද දැක්කේ? ඒ ආකාරය. හැබැයි ඒ ආකාරයට දිගක්වත් පළලක්වත් උසක්වත් සීමාවක්වත් මිම්මක්වත් තිබුණේ නැහැ. හැබැයි දැන් ටික 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 මේ දරුවා අර ලකුණු ගන්නවද නැද්ද? ගන්නවා. ආකාර ටික ගන්නවද නැද්ද? ගන්නවා. නිමිති ටික ගන්නවද නැද්ද? හැබැයි ඒ ආකාර ගැන ලකුණු ගැන මානසිකාර කරන්නේ ඇත්තටම මන ධම්ම ඇසුරු කරගෙන නැද්ද? කොයි වෙලාවෙ ගත්තත් මන ධම්ම ඇසුරු කරගෙනද නැද්ද මානසිකාරයන්නේ? දැන් පළවෙනි වතාවට දැකපු එක වගේමද නැද්ද මේ වෙලාවේ දකින දේ
අර ආකාර ලකුණු නිමිති උද්දේශ ටික නැත්තා. දැන් කල්පනා කරන්නකෝ. පළවෙනි වතාවට පෙනිච්ච පෙනීම වගේමද නැද්ද මේ වෙලාවේ පේන පෙනීමත් ආකාර ටික නැත්තන් ලකුණු ටික නැත්තන් නිමිති ටික නැත්තන් උද්දේශ ටික නැත්තා. ඒ වගේමද නැද්ද? ඒ වගේ. එහෙනම් අපිට තේරෙනවා මානසිකාර කරලා තියෙන්නේ ධම්මම මිසක්. ඒ කියන්නේ එයාට කවදාකවත් රූපයක් මානසිකාර වෙලා එලියක් මානසිකාර වෙලා නැහැ. එයා තුල ගොඩනගලා තියෙන නාම මාත්‍රාකාරයක රූපයක්. එහෙනම් එයා දැනගෙන තියෙන්නේ එයාගේම ඇතුළාන්තයේ මිසක් එයා බාහිරක් දැනගෙන නැහැ. එතකොට එයාට මේ මුළු මහත් ලෝකයක් බිහි කරලා දීලා තියෙන්නේ කොහෙන්ද? මන ආයතනයයි ධම්ම ආයතනයයි ඇසුරු කරගෙන. ඇත්තටම හැබැයි අපි හිතනවා කොහොමද? කාටත් පොදු ලෝකකේ දරුවා උප්පත්තිය ලැබුවා. ඒ ලෝකේ තියෙන දේවල් ටික ටික ඉගෙනගෙන ඒ ටික දැනගත්ත කියලානේ අපි හිතන්නේ. හැබැයි ඇත්තම කතාව අර ආකාර ලකුණු නිමිති ටික මේ වෙලාවේ අමතක කරලා මෙතන බැලුවොත් අර පුංචි දරුවට පේනවා වගේම අපිට පේන්නේ අපේ හිත විතරමද නැද්ද? අපේ හිත විතරයි. එහෙනම් අර ආකාර ටික ලකුණු ටික නිමිති ටික උද්දේශ ටික මෙනෙහි කරනවායි කියලා මෙනෙහි කරලා තියෙන අපේම හිතද නැද්ද? අපේම හිත. එහෙනම් දැන් අපිට එතනින් පවා පැහැදිලි වෙනවා අපි දැකලා තියෙන්නේ අපි මේ වෙලාවේ පවා මේ ගලක් දකින්නවා කියලා දැකලා තියෙන්නේ ඇත්තටම අපේම හිතේ ආකාරයක්ද නැද්ද? අපේම හිතෙන් උපද්දවලා දීපු චිත්‍රයක්ද නැද්ද? අපේම හිතෙන් උපද්දවලා දීපු ආකාර ලකුණු නිමිති ටික. ඒ ටිකට තමයි අපි කියන්නේ පස්ස මානසිකාර. එනම් වේදනා සංඥා චේතනා විදිහට අපි කරන්නේ මොකද්ද? පස්ස මානසිකාරය. එතකොට අපි රූපාකාරයක් ගැන වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරයක් කරනවා නම් මේ කරලා තියෙන්නේ කොතනින්ද? ඈ මන ධම්ම ඇසුරු කරගෙන නේද? මන ධම්ම ඇසුරු කරගෙන. එහෙනම් අපි කල්පනා කරගati යුතුයි කවදාකවත් යථාර්ථය තුල ඇහැ තිබිලා නැහැ පැනවිලා තියෙන්නේ. රූපේ තිබිලා නැහැ රූපය පැනවිලායි තියෙන්නේ. යථාර්ථය තේරුම් ගන්නකොට අපි දකිනවා මේ ඇහැ රූප කියලා පනව ගැනීම කරන්නේම කොතනින්ද? එළිය ඇතුළ කියන ભેදේ හදන්නේ කොතනින්මද? මන ධම්ම වලින් හදනවා මිසක් වෙන කොහෙන්වත් මේක හදනවා නෙවෙයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ධම්ම විදිහට එහෙමනම් ධම්ම විදිහට එහෙමනම් ඒ දරුවට ඒ ලකුණු නිමිති උද්දේශ ටික ආවේ කොතන තිබිලාද? දැන් කියන්නකෝ බලන්න. කොතන තිබිලාද ආවේ? දැන් ඒ ආකාර ලකුණු නිමිති අපි හිතන්නේ කොහෙ තිබිලාව කියලාද? ලෝකෙ තිබ්බෙව්වා ටික ටික දැනගත්තා කියලා නේද හිතන්නේ? ලෝකෙ තිබ්බෙව්වා ටික ටික දැනගත්තා කියලා. හැබැයි අර දරුවගේ පළවෙනි හිතෙන් අඳුනගත්තේ හිතමද නැද්ද? හිතම. ඊට පස්සේ පස්සේ වුණත් ඒ දරුවා අපි හිතුවට ලෝකෙ තියෙන ඒවා ටික 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 දැනගන්නවා කියලා. පස්සේ වුණත් ඒ දරුවට මොකද්ද ඇත්තටම දැනගන්න ලැබෙන්නේ? හුලන්න කියන්නේ මොකද්ද දැනගන්න ලැබෙන්නේ? ඈ තමන්ගේම විඥානයේ තුල අද්දකීම් ටික හැර ඒ දරුවට වෙන කිසිවත් දැනගන්න දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒතකොට තමන්ගේම විඥාන අද්දකීම් ටික තුල තමයි උගන්නන අය ඉන්නේ. කියලා දෙන්න අය ඉන්නේ. එතකොට කහ පාට නිල් පාට කොළ පාට කියන මුළු මහත් සමස්ත ලෝකෙම බිහි කරන්නේ මොකක් ඇතුළේද යාගේ? එයාගේම මේ විඥාණය ඇසුරු කරගත්ත මානසිකාර්ය හරහා මිසක් මේ සියල්ල බිහි කරලා දෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන ඇත්තම යථාර්ථයේ ක්‍රියාත්මක වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන මනද්දම්මත් මනෝවිඥානත් ක්‍රියාකාරීත්වය. එතකොට මේ මනදම්ම මනෝවිඥාන ක්‍රියාකාරීත්වය ඇත්ත
නොදන්නකම නිසාම තමයි අපි ඒක මොකක් බවට පත් කරන්නේද? ඇහැ රූප බවට පත් කරගන්න, කන සද්ද බවට පත් කරගන්න, නාසය ගන්ධ බවට පත් කරගන්න, දිව රසය බවට පත් කරගන්න, කය පහස බවට පත් කරගන්න. දැන් එතකොට දැන් අපි මෙහි මිතමු කොන්න පුංචි දරුවෙකුට ඉස්සල්ලාම අපිට හිතෙනවා සද්දයක් ඇහෙනවා කියලා. ඒ පැත්තෙන් ගමුකෝ. එතකොට දැන් ඒ දරුවා දන්නවද සද්දයක් කියලා? දරුවා දන්නවද සද්දයක් කියලා? දන්නේ නැහැ. ඇත්තටම එයාට ඒ දැන ගැනීම දැනගන්න ලැබෙන්නේ හිතෙන්ද නැද්ද? එතකොට එයා දැකලා තියෙන්නේ හිත නෙවෙයිද? හිත නෙවෙයි දැනගෙන තියෙන්නේ හිත. හැබැයි පස්සේදී අපි පණවන ආයතන වශයෙන් මොකද්ද? පණවනවා මොකද්ද? ඒක කන සද්දේ බවට පත් කරලාද නැද්ද තියෙන්නේ පස්සේ. ඊට පස්සේ කන සද්දේ බවට පත් කරගත්තට පස්සේ මොකක් වෙනවද? අහවල් සද්දේ, අහවල් ආකාර සද්දයක්, අරයාගේ සද්දයක්, මෙයාගේ සද්දයක් මෙහෙම පනවනවා. හැබැයි මුලින්ම දැනගෙන තියෙන හිත නේද? එතකොට මේ හිත දැනගත්ත එකට අපි මොකද්ද කළේ? සද්දයක් ඇහෙනවයි කියලා පනව ගැනීම දුන්නද නැද්ද? එතකොට සද්දයක් ඇහෙනවයි කියන පනෝ ගැනීම ඔස්සේ ඒ සද්දේ විවිධ ආකාරවලට ගත්තද නැද්ද? විවිධ ලකුණු වලට ගත්තද නැද්ද? නිමිති අනුනිමිති වශයෙන් ගත්තද නැද්ද? ඊට පස්සේද නැද්ද කන සබ්දේ සහිත ලෝකයක් බිහි කරගත්තේ? දැන් අර රූපයත් එහෙම තමයි. පේනවයි කියලා සිතක්ද නැද්ද දැනගත්තේ? පේනවයි කියලා සිතක්. ඒකට දිගක් පළලක් උසක් මිම්මක් ආකාරයක් ලකුණක් නිමිත්තක් තිබුණේ නැහැ. දැන් අර පේනවයි කියන හිතටම අපි කවා ගන්නව මොනවාද? හිතින්ම කවා ගන්නවා ආකාර ලකුණු නිමිති. මේක මෙහෙමයි, මේ ආකාරයි, කහ පාටයි, නිල් පාටයි, රතු පාටයි, සුදු පාටයි, මේ විදිහට. දැන් මොකද කරන්නේ? හිතටම සිතින්ම අරමුණු කරගත්ත ධර්මතා ටික මොකක් වෙනවද? ඇතුළත් කරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? පෙනීම දෙයක් බවට පත් කරගන්නකොට කෙනා සකස් වෙනව, නැහැ රූප බිහි වෙනවා. ඒතර ඇහැ රූප බිහි වුණාට පස්සේ අහවල් ආකාර රූප, මේ ආකාර රූප, කහකොළ පාට රූප කියන තැන හිර වෙනවා. එහෙනම් දැන් අපි හොඳට තේරුම් ගන්න ඕන රසයත් එහෙමයි. දැන් මුලින්ම ඒ දරුවා දන්නවද මේ කිරිරහ, මේ අරවරහ, මේ මෙව්වරහ යමක් දැනෙනවා මට කියලා? නෑ. හැබැයි හිතට හිතින් දැනගන්න ස්වභාවයක් තියෙනවා. සිතට සිත අරමුණු වෙනවා. සිතට සිත අරමුණු වෙනවා. හැබැයි සිතට සිත අරමුණු වෙච්ච එකට ලකුණු ගත්තම නිමිති දැම්මම මොකක් වෙනවද? යමක් දැනෙන බවට පත් වෙනවා. ඒ තුළ දිවයි රසයයි කියන දෙපැත්ත පැන වෙනවා. ඕන දිව රසය කියන දෙපැත්ත පැන වුණාට පස්සේ අර රස, මේ රස, තිත්ත රස, පැණි රස, ඇඹුල් රස කියන ආකාර ලකුණුත් එක්ක ගනුදෙනුව සිද්ධ වෙනවා. දැන් ඔන්න පුංචි දරුවා මුලින්ම අතපය හතර පොළොවේ ගහනවා, කෑ ගහනවා. ඇයි? අපි හිතමු මල මූත්‍ර කරගත්තම කෑ ගහනවද නැද්ද? දැන් හැබැයි ඒ දරුවා දන්නවද මට රත් වෙලා කෑ ගහන්නේ? දන්නවද? අනේ මට රත් වෙලා, මට අසූචි වෙලා, මට මල මූත්‍ර වෙලා කියලා දැනගන්නේ හිතක්ද පහළ වෙන්නේ? සිතෙන් සිතක් ඇති බවද නැද්ද වේදනාවක් විදිහට පහල කරලා තියෙන්නේ? සිතෙන් සිත ඇති බව. එහෙනම් සිතමද නැද්ද අරමුණු කළේ? එහෙනම් ඒ සිතෙන්ම මොකද්ද කළේ? ආකාර ලකුණු නිමිති උද්දේශ අරගෙන මොකක් කරාද? ඒක උණුසුම සිසිලස කියන ආකාර බවට පත් කළා, ලකුණු බවට පත් කළා, දෙපැත්ත බිහි කරගත්ත කය පොට්ටබ්බේ කියන. එහෙනම් මුළු සමස්ත ලෝකෙම බිහි කරලා තියෙන්නේ කොතනින්ද? මන ධම්ම මනෝ විඥාන ඇසුර කරගෙන. එහෙනම් මේ මොහොතේ පේනවයි කියන හිතත් ඇත්තටම ආකාර වලින්, ලකුණු වලින්, නිමිති වලින් හිස් කරලා බැලුවොතින් ඇත්තටම කෙනෙක් යමක් දැකලා නැහැ. සිතක් අරමුණු වෙලා. හැබැයි ඒ හිත මොකද්ද? ඒ හිතත් පෙර තිබිලා ඉන එකක් නෙවෙයි. ඒ විඥානයක් පෙර තිබිලා ඉන එකක් නෙවෙයි. අනාගතයට යන එකක් නෙවෙයි. මේ මොහොතේ මොකද්ද කළේ? මේ මොහොතේ මොකක් වුණාද? මේ මොහොතේ සකස් කරගත්ත දැන ගැනීමක්. මේ මොහොතේ සකස් කරගත්ත දැන ගැනීමක්. ඒ දැන ගැනීම ඇති කල්හිමද නැද්ද
යමක් කෙනෙක් දැනගන්න බවට දෙපැත්ත සකස් කළේ. එහෙනම් යමක් කෙනෙක් කියන දෙපැත්ත තිබුණාද මේ මොහොතේ සකස් කළාද? කොහොමද සකස් කරේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒ දැන ගැනීම ඇති කල්හිම තමයි මොකක් වෙන්නේද? මන ධම්ම කියන දෙක දැන ගැනීම මත පදනම් වෙලා සකස් වෙන්නේ. එනම් මන ධම්ම ඇති කල්හිම දැන ගැනීම වේ, දැන ගැනීම ඇති කල්හිම මන ධම්ම වේ. එතකොට අපි කල්පනා කළොත් එහෙමනම් පෙනීම ඇති කල්හිම ඔන්න දැන් අර මන ධම්ම කියන කතාවට ආකාර ලකුණු වලින් දාගත්ත පෙනීම ඇහිම නේද? ඒත් එක්කම අපිට සලායතන කියලා ආයතන ටිකක් දිහි වුණා. එහෙනම් ඇත්තම කතාව මේ ආයතන කියලා කියන්නේ මොකක්ද? ආයතන ભેදය. ආයතන කියන්නේම හුදු මඤ්ඤණාවක්. ආයතන ගැන අපි කරන්නේ මඤ්ඤණාවක්, ලෝකය ගැන අපි කරන්නේ මඤ්ඤණාවක්. එහෙනම් අපිට තේරෙනව ඇත්තටම මේ සලායතන තිබිලාම නැති තැනක තමයි මොකද්ද වෙලා තියෙන්නේ. හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවේ මත ආකාර ලකුණු නිමිති උද්දේශ මත පදනම් වෙලා මුළු සමස්ත ලෝකයක්ම බිහි කරලා තියෙනවා. නා ඉමස්මින් සති ඉදන් හෝති. මේක කෙනෙක් තුල සිද්ධ වුණා නෙවෙයි, යම් තැනක සිද්ධ වුණා නෙවෙයි, යම් දෙයක් සිද්ධ වුණා නෙවෙයි, හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගපු ක්‍රියාවලිය. හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගපු. එහෙනම් ඔන්න අපිට තේරෙනවා, වැටහෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇත්තටම මොකද්ද? ඇහ රූප කියන රූප කොටස පැනවිච්ච දෙයක්ද තිබුණු එකක්ද? එක මඤ්ඤණාවක්. ඒ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ටික කොහේ තිබිලා අපේකද්ද? නැහැ. එහෙනම් අපි දන්නවා. ඒතර මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියනකොටම අපි දන්නවා මොකද්ද මේ? ආකාර ලකුණු නිමිති උද්දේශ. ඒතර ඔන්න යම් ආකාර ලකුණු නිමිති උද්දේශයන් ගෙන් යම් නාමකායක් පනවන්නේද ඒ ආකාර ලකුණු නිමිති උද්දේශ වලින් තොරව රූපකායාගේ පටිග අධිවචන සම්පස්සයක් පැනවිය නොහැක. එහෙනම් නාම ධර්මතා ටිකක් විදිහට අපිට ස්පර්ශයක් සකස් කළේ නැත්තම්, එහෙම නැත්තම් ආකාර ටිකක් විදිහට අපිට ස්පර්ශයක් සකස් කළේ නැත්තම් නාම කියලා එකක් බිහි වෙන්නේ. එතකොට ඒ ආකාර ලකුණු ටිකම ඇසුරු කරගෙන තමයි රූපේ කියන පැත්තත් බිහි කරලා තියෙන. රූපේ আদি වචනයක්මද නැද්ද? আদি වචනයක් කියන්නේ මොකද්ද? පනවා ගත් එකක්. එතකොට ස්පර්ශ වෙලා තියෙන්නේ මොකද්ද? ආකාරයක්, ලකුණක්, නිමිත්තක්, උද්දේශයක්. එතකොට මේ ආකාර කියන්නේ මොනවාද ඇත්තටම? කොහෙ තිබුණේ වද? නෑ. ඒ ආකාර ලකුණු නිමිති උද්දේශ ගැන කතා කරන්නේ දැන ගැනීම මත පදනම්. නැත්තම් විඥානයේ ඇතිකල්හිමයි ආකාරයක්, ලකුණක්, නිමිත්තක්, උද්දේශයක්. ආකාරයක්, ලකුණක්, නිමිත්තක්, උද්දේශයක් ඇතිකල්හිමයි විඥානයක්. එහෙනම් නාම රූප ඇතිකල්හිම විඥාන වේ, විඥාන ඇතිකල්හිම නාම රූප. මෙතන නিত্য වශයෙන් පවතින යමක්, පවතින දෙයක්, පවතින තැනක්, පවතින කෙනෙක් කියා පැනවිය නොහැකි. එහෙනම් කොතනද මේක සිද්ධ වුනේ? කොහේ හරි සිද්ධ වුණාද? තැනක? කවුරු හරි තුලද සිද්ධ වුනේ? කවුරුවත් තුලවත් කොතනකවත් සිද්ධ වෙච්ච දෙයක්. එහෙනම් යමක් තුල හෝ කෙනෙක් තුල සිද්ධ නොවුණු අනාත්ම විච්ච ක්‍රියාවලියක් නිසා අපි ඒකට කියනවා අනාත්මයි. මොකද්ද? අනාත්මයි. එහෙනම් අනිත්‍යයි නම් මේක දුකයි. ඇයි දුකයි කියලා කියන්නේ? දුකයි කියලා කියන්නේ ඇයි? මොකද දුකයි කියන්නේ? නෑ, ඇයි අනිත්‍යයි කියලා කිව්වේ? මේක නিত্য වශයෙන් කොහෙවත් තියෙන දෙයක් නෙවෙයි, හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවය මත ගොඩ නැගෙන දෙයක්. එතකොට දුකයි කියන්නේ ඇයි? මෙතන පෙන්වන්නේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. මෙතන චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ ඇයි?
මේ අනිත්‍ය දකින්නකොට අපිට වැටහෙන්නේ මොකද්ද? දුකත් සමුදයත් නිරෝධයත් මාර්ගයත්. දුකත් සමුදයත් නිරෝධයත් මාර්ගයත්. ඇයි අපි දන්නවා දුකයි සමුදයයි කියන්නේ මොකටද? ඔය පැනවෙන දෙයට බැහැ ගැනීම. ඒ පැනවෙන දේ යමක් කෙනෙක් බවට පත් කර ගැනීම. හැබැයි අපි ඒ ක්‍රියාවලිය ඇත්ත දකින්නකොට අපි යමක් කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා කියන්නේ දුක සමුදය වෙන්න තැනක්. අපිට සාක්ෂාත් වෙන්නේ නිරෝධයත් මාර්ගයත්. ඉතින් මේ නිරෝධය මාර්ගය සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ අපි අනාත්ම ස්වභාවය දකින්නවා. පුජ්‍යල නොවන යම් තැනක හෝ යම් කෙනෙක් තුල සිද්ධ නොවුණු දෙයක් බව අවබෝධ කරගන්න. ඉතින් මෙන්න මේ අවබෝධය තුල අපිට සක්කාය දිට්ඨිය දුරු කරගන්න ප්‍රතිපදාවක් මතුවෙනවා. ඇයි? අපි දැන් දන්නවා රූපය නාම මාත්‍ර රූපයක් පමණමයි. එනම් වේදනාව දිය බුබුලකටයි උපමා කළේ. සංඥාව මිරිඟුවක්, සංකාරී කිහෙල් කඳක්, විඥාණය මායාවක්. එනම් අපි මේ විඥානික අත්දැකීම් ටික ඇත්තටම මායාවක් නම් එතකොට විඥානික අත්දැකීම් ටික ඔස්සේ ගොඩනගෙන ඇහැ රූප කන සද්ද නාසය ගන්ධ දිව රස කය පහස ගැන කියනුම කිම? එනිසා තමයි රූපේ පෙන පිඩකට උපමා කළේ. පෙන පිඩ කියන්නේ මොන වගේ එකක්ද? දැන් අපිට පෙන පිඩ කියලා නිත්‍ය වශයෙන් මොකක් හරි පවතින එකක් තියෙනවද? පෙන පිඩ කියලා ගත්තොත් පෙන පිඩක් නෑ ආරම් බලනකොට. ඒක නිත්‍ය වශයෙන් තිබිලා නෑ, තිබ්බ බවට පෙන්නලා විතරද නැද්ද? එතකොට දිය බුබුල කියන එක මතු වෙන තැනකට ගිහිලා දෙන්නම් වැඩේ ඕම් බුබුල මං ගන්නවා කියලා ගත්තොත් මොකද වෙන්නේ? ආරම් බැලින්නම් බුබුලක් තියෙනවා වගේ පෙන්නනවා, හැබැයි ආරම් බැලුවත් එහෙම එකක් නෑ. සංඥාව මිරිඟුවක්. මිරිඟුව කියන්නේ මොකද්ද? තියෙනවා වගේ පෙන්නනවා, හැබැයි ගිහිල්ලා බැලුවොත් එහෙම එකක් නෑ. සංකාරය කියන්නේ කෙල් කඳක්. හොඳ අරටුවක් වගේ පෙන්නනවා, පළලා බැලුවොත් එහෙම එකක් නෑ. එතකොට අපිට තේරෙනවානේ උපමා ටිකේ පෙන්නන්නෙම හරයක් වගේ පෙන්නලා හැබැයි හරපද්ධතියක් නෑ. තියෙනවා වගේ පෙන්නලා යමක්, හැබැයි ගිහින් බලට ගන්න යමක් ඒතුල නෑ. අන්න ඒ වගේ තමයි. එහෙනම් මේ රූප වේදනා සංඥා සංඛාර කියන පොදියම මොකද්ද? පෙන්වට ගන්න යම් තැනක හෝ යම් කෙනෙක් තුල තියෙන ධර්මයක්. එහෙනම් මේක අනාත්මයි. එහෙනම් මේක අනාත්මයි කියලා දකින්නකොට ඔබට දැන් එයිද මේ මතක් වෙන්නේ පෙර එකක් කියලා එකක්. මේ පෙර එකක් මතක් වෙනවනම් කෙනෙක් ඉන්න ඕනේ නැද්ද පෙර ගත්ත? එහෙනම් පෙර ගත්ත කෙනා ඉන්නවා කියන මුලා දෘෂ්ටිය මතමයි ලෝකේ කියන එක බිහි වෙන්නේ. වර්තමානයේ ඇත්තක් වුණොත්ද නැද්ද අපිට අතීතයේ ගත්ත දේ ඇත්තක් බවට පත් වෙන්නේ? එනිසා එතකොටද නැද්ද අතීතෙන් එනවා කියලා හිතෙන්නේ? එහෙනම් දැන් අපි කල්පනා කරනවා අර පුංචි දරුවෙක් මේ වෙලාවේ ඉපදිච්ච දරුවෙක් ලෝකේ දකින්නේ යම්සේද? ඒ විදිහටම තමයි අපි මේ ලෝකේ දකින්නේ. මේ වගේ හැඩ කරපු පාට කරපු චිත්‍රණයක් ඇත්තටම නැහැ. මේ හැඩ කරපු පාට කරපු විචිත්‍රත්වය අපි අපේම සිත දැනගන්නේ, අපි අපේම පංච උපාදානස්කන්ධය දැනගන්නවා මිසක් අපි ලෝකෙ දැකලා අපි අපේම පංච උපාදානස්කන්ධය දිහා බලාගෙන මොකද්ද කරන්නේ? ඇතුළේ එළිය කියලා කරගත්තා වූ මඤ්ඤණාවක් තුළ මුලාවට පත් වෙමින් මම වාගි කෙනෙක් නෑ කියලා රඟපානවනේ. මේක රඟපෑමක්ද නේද? ඉතින් මේක තේරෙන් ගැනීම අතිශය අතිශය අමාරුයි. මේක තේරුම් ගැනීම ඇත්තටම අමාරු. මේ නිසා අර බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දවසක් දේශනා කරනවා. ආනන්දය, කෙස් රවුල් බාල කසාවත් දරලා අවබෝධ කළ යුතු යම් ධර්මයක් ඇද්දේ එසේමයි ආනන්දය. එතකොට අපිට හිතේ දැන් අපි මේ කෙස් රවුල් බාල කසාවතුත් දරලා එනම් අපිට අවබෝධ වෙයි. ආයිති මේ කෙස් බෑවට, රවුල බෑවට, කසාවත දරුවට අපි බලන්න ඕන අපේ ඇතුළාන්තයේ ඇත්තටම කෙස් බාලද කියලා, රවුල බාලද කියලා නේද? එහෙම නේ.
අපි ඇත්තටම කසාවතක් දරලාද කියන එක තම තමන් තුලින් හිතලා බලන්න. එතකොට තේරෙයි ඇත්තට මෙහෙම වෙලාද කියන එක. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕන. අපි නිකම්ම නිකම් බාහිරට පේන්න කෙස් බාගත්තට වැඩක් නෑ නේද? හවුල බාගත්තට වැඩක් නෑ. අපි මේ ධර්මයෙන් හික්මීම ලබන්නම ඕන. ඒ නිසා මෙතන පෙන්වන්නේ මේ ධර්මයේ තියෙන අති සූක්ෂම බව. මේ ධර්මයේ තියෙන අති ගාම්භීර බව. අපි මේ ගාම්භීර විච්ඡ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අපි අප්‍රමාදී වෙන්න ඕන. හැබැයි මේ අප්‍රමාදී වෙන්න ඕනි කියලා කියලා ඉවර වෙලා විනාඩි පහක් යන්න කලින් පේන්නේ හැමතැනම ප්‍රමාදය. කියන මොහොතට එනවා අප්‍රමාදී වෙන්න ඕනේ කියලා. පුංචි මොහොතකින් පේන්න තියෙන්නේ ප්‍රමාදය. කේලම් වරුසාවක්. ඕපදූප වරුසාවක්. මුලාව හදන හීන දසදහසක්. ඉතින් ඒ නිසා මම කියන්නේ අනාගත සැලසුම් හදනවා නම් ඒ සියල්ල තමන්ටත් අනුන්ටත් අප්‍රමාදී භව පිණිස හේතු වෙන ආකාරයට සකස් කරගන්න. මොකද ඒ තුල මිසක් අපිට මේ ගෝර කටුක භයානක විඥාන මායාගත සංසාරයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මොකද මෙතනදී අපිට ඇත්තටම අනුකම්පා කරන්න පුජ්‍යලයෝ නැහැ. අනුකම්පා කළ දයාව උපදවල පුජ්‍යලයෝ නිවනට ගෙනියන්න නැහැ. මේ පුජ්‍යලයා අපිට ඉන්න හතුරෙක්මයි. පුජ්‍යලයා කියන්නේ දුෂ්ටියක්මයි. එතකොට මේ පුජ්‍යල දුෂ්ටි අපිට ඉන්න මිතුරද හතුරද? හැබැයි ඔබට අද ඔය පුජ්‍යලයා තරම් වටින කෙනෙක්, ඔය පුජ්‍යලයා තරම් උසස් කෙනෙක්, ඒ පුජ්‍යලයා තරම් රකින්න කෙනෙක්, ඒ පුජ්‍යලයා තරම් හොවා දක්වන්න දෙයක් තවත් තියෙනවද කියලා බලන්නකෝ. එහෙම එකක් නැහැ නේද? ඒකමයි කරන්නේ. ඒ නිසා අපි දකින්න ඕන ඔය පුජ්‍යලයා කියන්නේ අන්ත දුෂ්ටියක්. ඔය පුජ්‍යලයා කියන්නේ අන්ත හතුරෙක්. ඔය පුජ්‍යලයා කියලා කියන්නේ අසූචි ගොඩක්. ඔය පුජ්‍යලයා කියලා කියන්නේ ගිනි ගොඩක්. ඔය පුජ්‍යලයා කියලා කියන්නේ ඔබව මොනා කරන කෙනෙක්ද? රවටන, මුලාවට පත් කරවන, අන්ධ කරවන, අසරණ කරවන, දුක්ඛිත භාවයට පත් කරවන කෙනෙක් මිසක් කෙනා කියන්නේම දුෂ්ටියක්. ඉතින් ඒ නිසා ඒ පුජ්‍යල භාවය කෙනෙක් විදිහට බාරගන්නේ නැතිව, මමෙක් කරගන්නේ නැතිව, ඒ පුජ්‍යලයාව උඩට ගෙනියලා හොවා දක්වගන්නේ නැතුව පුළුවන් තරම් පුජ්‍යලයාව පිළිකුල් කරවන විදිහට, පුජ්‍යල දෘෂ්ටිය පාගෙන විදිහට, පුජ්‍යල දෘෂ්ටිය දුරවෙන විදිහට අපි කටයුතු කරගත යුතුමයි. හැම මොහොතකම අපි ලෝකෙට වැටෙන හැම මොහොතකම ඉදිරියට එන්නේ කවුද? එයා එන්නේ නැද්ද? අපි හිතන්නේ එයා කවුරු කියලාද? එයා තමයි මම. කවුද? එයා තමයි මම. එයාවට පස්සේ එයා තරම් වටින දෑවැද්දක් දායාදයක් තවත් නැහැ. ගහ ගන්නවද නැද්ද කරේ? ගහ ගන්න. එයා කරේ තියාන මොකද්ද කරන්නේ? එයා ලොකු කරගෙන අනේ අපරාධේ මොකක් වෙනවද? සක්කාය දිට්ඨියට අහු වෙනවා, පුජ්‍යල භාවයට අහු වෙනවා, සසර අනාථ බවට පත් වෙනවා. ඒ නිසා ඔය පුජ්‍යලයා ඉන්නේ කොතනද කියලා බලාගන්න, ඒ පුජ්‍යලයා මතුවෙන තැන හොයාගන්න, ඒකට වීර්ය වෙන්න වඩා ඒ සඳහා අප්‍රමාදි වෙන්න. නැති වුණොත්නම් අපිට බුදු සරණ ලැබෙන්නේ නැහැ. දෙවි පිහිට පස්සේ තමයි යන්න වෙන්නේ. ඉතින් ඒ නිසානේ අපි බුදු සරණ නැතිවට බුදු සරණයි දෙවි පිහිටයි කියලා කියන්නේ නේද?
බුදුන්ගේ සරණ ලැබුණා නම් දෙවියන්ගේ පිහිටක් අමුතුවෙන් ඕන කරන්නේ නැහැ, ඇත්තටම ඕන කරන්නේ නැහැ. ඉතින් අපි මේ ප්‍රතිපදාවට ඇවිල්ලා මේ ප්‍රතිපදාවෙන් හික්මුණොත්, මේ ප්‍රතිපදාවෙන් අපි පුජ්‍යල භාවය දුරු කරගත්තොත් නැවත අපිට මොකද්ද වෙන්නේ? සසරක් හම්බු වෙන්නේ නැති වෙයි. සසර අනාත්ම බවට පත් වෙන්නේ නැති වෙයි. කර්මඵල ඉක්මවයි, ජරා මරණ ඉක්මවයි, සසර ඉක්මවයි. පටිච්චසමුප්පාදේ නිරෝධය සාක්ෂාත් වෙයි. ඉතින් මෙන්න මේ කියන ප්‍රතිපදාවට අපි එන්නට අවශ්‍යයි කියන කාරණාව මතක් කරනවා. ඉතින් ඒ සඳහාම මේ සාකච්ඡා කරපු ධර්ම කාරණාවන් හේතුපනිශ්‍රේ වෙත්වා, උපකාරක ධර්මයක් බවට පත් කරගනිත්වා කියලා සාදු කියන්න. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. සුනාත ධාරේත චරාත ධම්මේ, අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.